ජයවර්ධනපුර යුනිවර්සිටි එක. මේ හැම විශ්වවිද්‍යාලයකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මේ ඩිපාර්ට්මන්ට් එකට ගියොත් බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන එකට, මැටීරියල් සයන්ස් ඇන්ඩ් මැකැනිකල් ටෙක්නොලොජි, සිවිල් ඇන්ඩ් එන්වයර්මන්ටල් ටෙක්නොලොජි කියන ඩිපාර්ට්මන්ට් එකට තියෙන යුනිවර්සිටි තමයි කැලණි යුනිවර්සිටි, යාපන විශ්වවිද්‍යාලය ඉංජිනියරින් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ බයෝ සිස්ටම් කරන දරුවෙක් නම් රුහුණ යුනිවර්සිටි එක, ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉංජිනියරින් ටෙක්නොලොජි. ඊට පස්සේ අපි යමු රජරට යුනිවර්සිටි එකට. ඊළඟට අපි යමු වයඹ යුනිවර්සිටි එකට. වයඹ අපි යමු ෆැකල්ටි ඔෆ් ටෙක්නොලොජිකල් ස්ටඩීස් ඌවෙල්ලස් යුනිවර්සිටි. ඊළඟට අපි යමු කොළඹ යුනිවර්සිටි එකට, කොළඹ යුනිවර්සිටි. ඊට පස්සේ මම යනවා සබරගමු යුනිවර්සිටි එකට. ඊට පස්සේ ඊස්ටර්න් යුනිවර්සිටි එකට ගියත් ඔයගොල්ලන්ට මම යනවා සවුත් ඊස්ටර්න්, අපි අග්නිදිග විශ්වවිද්‍යාලය කියනවා. අයුබෝවන්, අපේ නෙව එව YouTube channel එකත් එක්ක සම්බන්ධල ඉන්න සහෝද ඔබ සැමට අද මම ගේන ටිකක් වෙනස් වීඩියෝ එකක්. ගොඩක් මේ සමාජයේ ළමයි එක්ක ඉන්නකොට තේරෙන දෙයක් තමයි, විශේෂයෙන් මේ අලුත් විෂය ධාරාව A level subjects වලට එකතු වුණ අලුත් විෂය ධාරාව ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි සහ ඉංජිනියරින් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් සාධාරණ දරුවෝ දැනගන්න ඕනේ දෙයක් තමයි ඒගොල්ලන්ට ඉස්සරහට උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මොන වගේ අවස්ථාවන්ද ලංකාවේ තියෙන්නේ කියලා. ඉතින් මේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය, ඔවුන්ට යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද, ඒ වගේ ඔවුන්ට ඉගෙන ගන්න පුළුවන් විෂය ධාරාවන් මොනවද, උපාධි පාඨමාලාවන් මොනවද කියන එක පිළිබඳව අද පොඩි විවරණයක් කරන්න තමයි මේ මගේ සූදානම්. අපි වැඩි කතා නැතුව කෙලින්ම අපේ කන්ටෙන්ට් එක මොකද්ද කියලා බලන්න යමු. මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් යුනිවර්සිටි හෑන්ඩ්බුක් එකේ. ඔයගොල්ලෝ යුනිවර්සිටි ඇප්ලයි කරනකොට රිසල්ට්ස් ආවට පස්සේ මෙන්න මේ වගේ පරිච්ඡේදයක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා ඉංජිනේරු තාක්ෂණවේදී විෂය හදාරන ශිෂ්‍යයන්ට මොන වගේ විශ්වවිද්‍යාල තියෙන්නේ, ඒ සඳහා මොන විෂයද ඔබ හැදෑරිය යුත්තේ ඒ ලෙවල් වලට. ඒතකොට විෂය තෝරා ගන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. උදාහරණයක් විදියට බලන්න, ඉංජිනේරු තාක්ෂණවේදී කියන විෂය තෝරගන්න කෙනෙක් ඔහු ඉංජිනේරු තාක්ෂණවේදී නැත්නම් ET තෝරගන්න ඕනේ, SFT තෝරගන්න ඕනේ. ඒ හැර තවත් මේ පෙන්නලා තියෙන විෂයන්ගෙන් එක් විෂයක් තෝරාගත යුතුයි. ගොඩක් වෙලාවට අපි දන්නවා දරුවෝ තෝරගන්නේ ICT තොරතුරු සංවේදන තාක්ෂණය වගේ විෂයක්. ඉතින් මේ විෂයන් සම්පූර්ණ කරලා නිසි සර්ටිෆිකේට් වගේක් ලබා ගත්තොත් ඉංජිනේරු තාක්ෂණවේදී ඔස්සේ ඔබට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න හැකියාව තියෙනවා. උදාහරණයකදී යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව මේ ගිය අවුරුද්දේ 1301ක්. එතකොට බලන්න විශාල ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට යන්න පුළුවන් ඒ විෂයමාලාවන් හැදෑරුව මෙන්න මේ කියන විශ්වවිද්‍යාලවලට, ජයවර්ධනපුර, කැලණිය වගේ මේ පෙන්නලා තියෙන විශ්වවිද්‍යාලවල මේ තියෙන උපාධි පාඨමාලාවන් හදාරන්න පුළුවන්. අපි මේ ගැන වැඩිදුරටත් කතා කරමු. ඊට අමතරව විවිධ විෂයමාලාවන් ඔස්සේ විශ්වවිද්‍යාලයට යන දරුවන්ට මෙන්න මේ තියෙන විෂයමාලාවන් උපාධි පාඨමාලාවන් පවා හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම බයෝ සිස්ටම් ටෙක්නොලොජි ඉගෙන ගන්න දරුවන්ට 1221ක් ගිය අවුරුද්දේ අරගෙන තියෙනවා BST යටතේ යුනිවර්සිටිස් වලට. එතකොට ඔවුන්ට ඒ ලෙවල් වලදී BST SFT ඇතුළුව මෙන්න මේ පෙන්වන විෂයන් වලින් එක් විෂයක් තෝරා ගැනීම හැකියාව තියෙනවා. නිසෙස් ස්කෝ වගේ ලබා ගත්තොත් ඔවුන්ට පුළුවන් BST ඔස්සේ මෙන්න මේ පෙන්වන විශ්වවිද්‍යාලයන් වලට ඇතුළු වෙලා මේ උපාධි පාඨමාලාවන් හදාරන්න. අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ හැර මෙන්න මේ පෙන්වන විවිධ විෂයමාලාවන් ඔස්සේ ඇතුළත් විය හැකි පාඨමාලාවන්ද තියෙනවා. ඉතින් මේවට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ලොකු ඔපචුනිටීස් ගොඩක් තියෙනවා මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. අපි දැන් ඒකින් එක පොඩ්ඩක් බලමු. උදාහරණයක් විදිහට මම ගන්නවා ජයවර්ධනපුර යුනිවර්සිටි එක. මේ හැම විශ්වවිද්‍යාලයකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒතකොට ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ටෙක්නොලොජි ෆැකල්ටි එක ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ මේ බලන්න ඩිපාර්ට්මන්ට්ස් පහක් යටතේ අධ්‍යයන කටයුතු කරනවා. අපි මේ ඩිපාර්ට්මන්ට් එකට ගියොත් බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන එකට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් BST කරලා මොන වගේ දේවල්ද ඉගෙන ගන්න පුළුවන් කියලා. මේ බලන්න ඇග්‍රිකල්චර් එන්වයර්මන්ටල් ටෙක්නොලොජි, ෆුඩ් ප්‍රොසෙසින් ටෙක්නොලොජි,
ඉන්ඩස්ට්‍රියල් බය සිිස්ටම් ටෙක්නොලජි මෙන්න මේ වගේ විෂයන් ඔගොල්ලන්ට ඉගෙනගන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලයේ මේ ඩිපාර්ට්මන්ට් එකට ඇතුළු වුණා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් ටෙක්නොලජි ළමයින්ට දීලා තියෙන අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ විෂයන්. මල්ටිමීඩියා ටෙක්නොලජි, නෙට්වර්ක් ටෙක්නොලජි, සොෆ්ට්වෙයාර් ටෙක්නොලජි වගේ විෂයන් මේවා හදාරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් සිවිල් ඇන් එන්වයර්න්මන්ටල් ටෙක්නොලජි කියන ඩිපාර්ට්මන්ට් එකට. ඒකෙත් ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මෙන්න මේ පෙන්වන විෂය මාලාවන් හදාරන්න. ඊට පස්සේ මැටීරියල් සයන්ස් ඇන් මැකැනිකල් ටෙක්නොලජි, මැටීරියල්ස් ඇන් මැකැනිකල් ටෙක්නොලජි ඉගෙන ගන්න අවශ්‍ය නම් ඊටෙක්, SFT ඒ වගේ සබ්ජෙක්ට්ස් කරලා ඕගොල්ලන්ට මේ ඩිපාර්ට්මන්ට් වලට ඇතුල් වෙලා මේවා ඉගෙන ගන්න පුළුවන්. මේවා මම කොහොම විස්තර කරන්නේ බලන්න, මෙතන ශිෂ්‍යයන් 85කට වගේ චාන්ස් එකක් දීලා තියෙනවා. ඉතින් මේවා ඉගෙන ගන්න පුළුවන් අනාගතේ හොඳ තැනකට එන්න. ඊට පස්සේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන ඩිපාර්ට්මන්ට් එකට ඇතුල් වුණොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් පිළිබඳ විස්තරයක් මෙතන තියෙනවා. ඒකත් කියවලා බලන්න මේ ලින්ක්ස් වලින් ගිහිල්ලා. ඊට පස්සේ තියෙන යුනිවර්සිටි තමයි කැලන් යුනිවර්සිටි එක. කැලන් යුනිවර්සිටි එකෙත් මෙන්න මේ ටෙක්නොලොජි ෆැකල්ටි එක ඇතුලේ පෙන්වලා තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් විෂය මාලාවන් මොනවද කියලා. ඊට පස්සේ යාපනය විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම යාපනය විශ්වවිද්‍යාලයේ තියෙනවා ටෙක්නොලොජි ෆැකල්ටි එකක්. මෙතන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඒක ඇතුළට ගියාට පස්සේ ඒකේ තියෙනවා ඩිපාර්ට්මන්ට්ස්. මෙන්න මේ ඩිපාර්ට්මන්ට්ස් ඇතුළට යන්න පුළුවන්. එතකොට මෙතන ඩිපාර්ට්මන්ට්ස් ඇතුළේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. ඉංජිනේරින් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එක. ඒක ඇතුළට ගියොත් ඔටෝමොබයිල්, කන්ස්ට්‍රක්ෂන්, ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි මෙන්න මේ වගේ විෂයන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බයෝ සිස්ටම් කරන දරුවෙක් නම් ඔවුන්ට මෙන්න මෙතන ගියාට පස්සේ මෙන්න මේ වගේ ෆැසිලිටීස් තියෙනවා ගොඩක්. එතකොට ෆුඩ් කෙමිස්ට්‍රි, සෙන්සරි සයන්ස් මෙන්න මේ වගේ, ෆුඩ් ප්‍රොසෙසිං, ඕර්ගනික් ෆාර්මින්, ඊට පස්සේ ඇග්‍රොනොමි මේ වගේ විෂයන් ඉගෙන ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ බලමු මල්ටි ඩිසිප්ලිනර් ඉන්ටර් ඩිසිප්ලිනරි සබ්ජෙක්ට්ස්. එතකොට විවිධ විෂයන්, එතකොට කම්පියුටර්, ඇග්‍රිකල්චර්, මැත්ස් මේ වගේ කම්බයින් කරපු සබ්ජෙක්ට්ස් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න පුළුවන් යාපන විශ්වවිද්‍යාලයේ මේ ටෙක්නොලොජි ෆැකල්ටි එකට ඇතුළු වුණොත්. ඊළඟ අවස්ථාව රුහුණ යුනිවර්සිටි එක. රුහුණ යුනිවර්සිටි එකෙත් ෆැකල්ටිස් වලට ගිහම ඔයගලන් බලාගන්න පුළුවන් ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඉතින් මේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ තියෙනවා විවිධ ඩිපාර්ට්මන්ට්ස්. මෙතන ඩිපාර්ට්මන්ට්ස් හතරක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් හතරට ගිහිල්ලා බලපුවම ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ. පළවෙනි ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉංජිනියරින් ටෙක්නොලොජි. ඉතින් ඊටෙක් කරන දරුවන් තමයි මේ ඩිපාර්ට්මන්ට් එක හදලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් ටික මෙතන තියෙනවා. කෝස් එක මොකද්ද, කෝස් ස්ට්‍රක්චර් එක මොකද්ද කියලා බලා ගන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ICT කරන දරුවෙක්ටත් ඒ වගේමයි. BST කරන දරුවන්ට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඔවුන්ටත් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ කම්බයින් කරලා එන සබ්ජෙක්ට්ස් යන්නේ වගේ එකට ඉගෙන ගන්නවා නම් ඒවටත් උපාධි පාඨමාලාවන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ හැම එකම කෝස් ස්ට්‍රක්චර් එක බලන්න ගිහිල්ලා බලන්න තමන් කැමති දේවල් තියෙනවද ඉගෙන ගන්න කියලා ඊට පස්සේ විශ්වවිද්‍යාල තෝරගන්න ඔබේ අනාගතය සඳහා. ඊට පස්සේ අපි යමු රජරට යුනිවර්සිටි එකට. රජරට යුනිවර්සිටි එකට ගියොත් එහෙනම් මෙතන බලා ගන්න පුළුවන් ෆැකල්ටි ඔෆ් ටෙක්නොලොජි. ඒවා ඩිපාර්ට්මන්ට්ස් පහක් යටතේ මේ අධ්‍යයන කටයුතු කරනවා. අපි එකින් එකට ගියොත් ඩිපාර්ට්මන්ට් ඔෆ් බයෝ ප්‍රොසෙස් ටෙක්නොලොජි, එතකොට ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ටෙක්නොලොජි. බලන්න මේ තියෙන ෆැසිලිටීස්, ඉතින් මේවා ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගන්න. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆුඩ් ටෙක්නොලොජි, ආහාර පිළිබඳ ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ICT ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි. බලන්න මේ අලුත් විෂය ධාරාවකට ඔයගොල්ලෝ ඇතුළු වුණාට 2015න් පස්සේ ඔයගොල්ලන්ට යුනිවර්සිටිස් වල ලොකු එක්ස්පැන්ෂන් එකක් බලා ගන්න පුළුවන් අලුත් අලුත් විෂයන් ගොඩක් එක්ක. එතකොට මේ මැටලර්ජි, සෙරමික්ස්, පොලිමර්ස් මේ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් රජරට යුනිවර්සිටිගේ ටෙක් ෆැකල්ටි එකට ඇතුළු වුණා. ඊළඟට අපි යමු වයඹ යුනිවර්සිටි එකට. වයඹ යුනිවර්සිටි එකේ ෆැකල්ටි ඔෆ් ටෙක්නොලොජි වලට ගියපම ඔයගලන් ඩිපාර්ට්මන්ට්ස් හතරක් බලා ගන්න පුළුවන් මෙතන. කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි, ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි, මැකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ටෙක්නොලොජි ඇන්ඩ් නැනෝ සයන්ස්. මේකින් එකට ගියොත් මෙතන බලන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් ඔෆ් කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන විෂය මාලාවන් ඔයගලන් මෙතනින් කියවලා බලා ගන්න පුළුවන්. ඉන්ටෙක් එක 40ක් වගේ ගන්නවා අවුරුද්දට. ඊට පස්සේ මෙතන ගියපම ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකේ විස්තර තියෙනවා. ඊට පස්සේ ඒව බලා ගන්න පුළුවන් මොනවද ගන්න විෂය මාලාවන්.
ඒ වගේ විස්තර මෙතනින් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්. ඒ වගේමයි mechanical and manufacturing technology කියන එක මේ බලන්න facilities full fledged universities මේවා. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ nano technology කියන එක අලුත්ම අලුත් විෂයක් ලෝකෙට. ඉතින් ඒව පවා ඔයගොල්ලන්ට අවස්ථාව දීලා තියෙන ඉගෙන ගන්න. ඉතින් ඊටෙක් කරාද සයන්ස් කරාද මැත්ස් කරාද කියන එක අදාළ නැහැ. ඕගොල්ලන් ගිහිල්ලා මේවා ඉගෙන ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට අපි යමු ෆැකල්ටි ඔෆ් ටෙක්නොලොජිකල් ස්ටඩීස් හුවවෙල්ලස් යුනිවර්සිටි. ඉතින් මෙතනට ගියාට පස්සෙත් ඕගොල්ලන් ඩිපාර්ට්මන්ට් තුනක් යටතේ අධ්‍යයන කටයුතු කරන බව බලා ගන්න පුළුවන් මෙතන. එතකොට මේ ෆැකල්ටි එකේ පළවෙනි ඩිපාර්ට්මන්ට් එකේදී බයෝ සිස්ටම් ටෙක්නොලොජි බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ ලින්ක්ස් වලින් ගේපම ඔයගලන් බලා ගන්න පුළුවන් මොනවද උගන්වන විෂයන්, මොනවද ස්පෙෂලයිසේෂන් ඒරියාස්. එතකොට ඒව කොහොමද තියෙන්නේ කියලා ඔයගලන් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ජිනියරින් ටෙක්නොලොජි ඊටෙක් කරන දරුවන්ට මේ බලන්න කෝස් ස්ට්‍රක්චර් එක. එතකොට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන කෝස් කන්ටෙන්ට්ස් මෙන්න මෙතනින් ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. කැමති නම් ඒ විශ්වවිද්‍යාල වලට ඇතුළු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේක 4 year special degrees මේ යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන්නේ. එතකොට ඔයගලන්ට පිට රටක මුණත් ගිහිල්ලා හොඳ රැකියාව හොයාගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවෙත් ඔයගලන්ට හොඳ තැනකට එන්න පුළුවන් qualification එකක් මේ යුනිවර්සිටිස් වලට ඇතුළු වුණොත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි යමු කොලඹ යුනිවර්සිටි එකට. කොලඹ යුනිවර්සිටි එකේ ටෙක්නොලොජි ෆැකල්ටි එකට ගියාට පස්සේ මෙතන ෆැකල්ටිස් වලින් ඔයගලන් බලා ගන්න පුළුවන් මොනවද තියෙන ඩිපාර්ට්මන්ට්ස් කියලා. ඊට පස්සේ ඒ ඩිපාර්ට්මන්ට් ඇතුළට ගියපම ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි ඇස්තේ ඕගොල්ලන්ට ඇග්‍රිකල්චර් ඉගෙන ගන්න පුළුවන්. එන්වයර්න්මන්ටල් ටෙක්නොලොජි ඇස්තේ පරිසරයට අදාළ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන කියලා තියෙන ඒගොල්ලෝ පාවිච්චි කරන අධ්‍යයන ක්‍රම අලුත් දේවල්. ඊට පස්සේ ඔටෝමේෂන් ටෙක්නොලොජි ඉන්ස්ට්‍රුමෙන්ටේෂන් ඊට පස්සේ ICT වගේ සබ්ජෙක්ට්ස් මේ යුනිවර්සිටිස් වල ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට BET ඕ ETech හරි BST හරි සබ්ජෙක්ට්ස් කරලා තිබ්බොත් විත් ICT. ඊට පස්සේ මම යනවා සබරගමු යුනිවර්සිටි එකට. සබරගමු යුනිවර්සිටි එකෙත් ඔයගලන් බලා ගන්න පුළුවන් මේ ඩිපාර්ට්මන්ට්ස් දෙකක් තියෙනවා ET සහ BET. එතකොට BST කරන දරුවන්ට මෙතනින් බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ කරිකියුලම් එක මොකද්ද, මොනවද උගන්වන්නේ, මොනවද විෂය මාලාවේ තියෙන්නේ, අන්න ඒ වගේ දේවල්. ETech කරන දරුවන්ටත් ඒ කතාව ඒ විදිහමයි. ඊට පස්සේ ඊස්ටර්න් යුනිවර්සිටි එකට ගියත් ඔයගලන්ට ඒ විස්තර බලන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එක ඊස්ටර්න් යුනිවර්සිටි එකේ. ඊට පස්සේ මම යනවා සවුත් ඊස්ටර්න් අපි අග්නිදිග විශ්වවිද්‍යාලය කියනවා. ඒකෙත් ටෙක්නොලොජි ෆැකල්ටි එකක් තියෙනවා. ඒ ටෙක්නොලොජි ෆැකල්ටි එකෙත් BST ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකෙත් ඒ අදාළ විෂයන් උගන්වන මෙතන මේ ලින්ක්ස් වලින් ගිහිල්ලා කවුද උගන්වන්නේ, මොනවද උගන්වන්නේ වගේ විෂයන් මේ දේවල් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ICT සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන් යුනිවර්සිටි එකේ. ඉතින් මේවා තමයි ඕගොල්ලන්ට යන්න තියෙන යුනිවර්සිටිස් දැනට ලංකාවේ. තව ඉස්සරහට මේවා එක්ස්පෑන්ඩ් වෙයි. ඒතොර මේ වගේ ෆැසිලිටීස් අලුත් මලුත් දේවල් ඔක්කොම තියෙන්නේ, අලුත් ටෙක්නොලොජි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා අනාගතේ හොඳ උපාධියක් ලබාගෙන ලංකාවේ හරි වෙනත් රටක හරි හොඳ රැකියාවක් කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් කියලා ඉතාම පහසුයි. මොකද ගොඩක් ෆැසිලිටීස් දීලා තියෙනවා, හොඳ ඇකඩමික් ස්ටාෆ් එකක් ඉන්නවා, ලැබ්ස් හොඳට තියෙනවා, ට්‍රේනින් දෙනවා, ෆීල්ඩ් ට්‍රේනින් කරනවා, රිසර්ච් කරනවා, ඉන්ඩස්ට්‍රීස් වල ට්‍රේන් කරනවා දාලා. එතකොට ඒ වගේ දේවල් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ කැරියර් එක බිල්ඩ් අප් කරගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යම්කිසි අයිඩියා එකක් එන්න ඇති. මේ ලින්ක්ස් වලින් ගිහිල්ලා තවදුරටත් කියවලා බලන්න. ඒකල බලන්න ඕගොල්ලෝ කොහොමද මේවට ඇතුල් වෙලා අනාගතයේදී ඕගොල්ලන්ගේ පාත් එක හදාගන්නේ කියලා.